රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරනවව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අපිට මෙන්න මේ වගේ කාරණාවක් අද වීඩියෝ එකෙන් කතා කිරීමට අවශ්‍යතාවයක් තිබෙනවා. ඇත්තටම දැන් ඉතින් සමරි ඇතුළු පිරිස ආවනේ මිනිස්සු ගොඩකුත් එක්කරගෙන ඇත්තටම ශිවාව ඉල්ලගෙන උද්ඝෝෂණයක් සිදු කරන්න. ඉතින් මෙතනදී ඇත්තටම වීරවර්ණත් බය නැතුවම ඉස්සරහට එනවා අපිට දකින්න ලැබුණා. මෙතනින් පස්සේ මොන වගේ දෙයක් වේවිද අපිට අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න තිබෙන සැබෑම කාරණය වෙන්නේ අන්න ඒ දේ බව මතක තියාගන්න ඕනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරන්නට කැමති ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිව වීඩියෝස් නිතරම බලන්නට කැමැත්තක් ඉතුරු වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයාගෙන් ඉල්ලන සැබෑම කාරණය වෙන්නේ. ඔයා දන්නවනේ වීරවර්ණ මුදලාලි කියලා කියන්නේ යකෙක්ටවත් බය මිනිස්සෙක් නෙවෙයි. ඇත්තටම කියනවා නම් ශිවා තමන්ට වඩා ඉහළින් යනකොට මිනිස්සුන්ගේ අවධානය දිනා ගන්නකොට තමන්ට තැනක් වැල්ලෙ නැති වෙනවා කියලා දැනනකොට ඒක දරාගෙන ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි වීරවර්ණ කියලා කියන්නේ. ඉතින් වීරවර්ණට ඕනේ කරන්නේ එකම දෙයයි. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ පරදුවට තියලා හරි ශිවාව නැති කරන්න. ඉතින් ඇත්තටම කියනනම් වීරවර්ණ දන්නවා කාටවත් නොදැනෙන්න යම් යම් කාරණාවල් සිද්ධ කරන්න. ඉතින් ඇත්තටම කියනනම් මේ මැල්ලේ මිනිස්සු ගන්නවගේම ජීවිත කාටවත් නොදැනෙන්න වැල්ලේ අස්සෙම හංගලා දාන වීරවර්ණ කටයුතු කළා. වීරවර්ණ මේ දේවල් කරා කියලා අදටත් සාක්ෂියක් හෝ ඇත්තටම මේ මැරිච්ච මිනිස්සුන්ට මොකද උනේ කියලා දැනීමක් හෝ කාටවත් නොතිබෙන තරමට සහ හැබැයි වීරවර්ණ පැත්තට සැකේ පමණක් එළියට එන හැමදේම සිද්ධ වුණා කියන කාරණාව මට අද වීඩියෝ එක තුලින් කතා කරන්නට ලැබෙන සැබෑම කාරණය බවට පත්වෙනවා කියන එක තමයි. අද වීඩියෝ එක තුලින් කතා කරන්නට මට උවමනා වුණේ. ඉතින් කොහොම වුණත් මේ දේවලුත් එක්ක අපිට තව දෙයක් ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා. ඇත්තටම කියනවා නම් මං මෙන්න මේ දේ ගැන මේ විදියට මෙන්න මේ වෙලාවෙදී පැහැදිලි කරන්නටයි ඔන්න සූදානම. ඒ කියන්නේ ඇත්තටම වීරවර්ණ මුදලාලි දැන් ජෝට්ටුව ගේ ඇතුළට යවන අපිට දකින්න ලැබුණානේ. ඉතින් මේ මොන වගේ දෙයක් කරන්නද සරසෙන්නේ අපිට මෙතනදී මෙන්න මේ ගැනනේ කතා කරන්නම තියෙන සැබෑ කාරණය වෙන්නේ. ඇත්තටම කියනනම් මේ විදියට ගේ ඇතුළට යවන්න නැත්තේ වෙන කිසිම දෙයකට නෙවෙයි කියන කාරණාව මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ වීරවර්ණට ලොකු ඌමනාවක් ඇත්තටම ලොකු කැමැත්තක් මේ වෙලාවේ ඇති වෙන්නේ නැති කියන කාරණාව අපිට මතක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්න ඇතුළට යව්වා ඊට පස්සේ වෙඩි තියන්න තුවක්කු අරගෙන මේ මිනිස්සු බය කරන්න හැදුවා. හැබැයි මේ තරම් පිරිසකට එක එල්ල වෙඩි තියලා මරලා දාන කටයුතු කරන්නේ නැතත් අහසට වෙඩි තියලා මේ කට්ටිය බය කරලා මෙතනින් පන්නන්න තමයි ඊගාව සැලසුම වීරවර්ණික කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට අපිට බලාපොරොත්තුවක් තියාගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ.